සංවිධානය සඳහන් කරා කලින් මුස්ලිම් නොවන සංවිධානය. ඒ සංවිධානය ජාතිවාදී වපුරණා කියලා සමස්ත මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගෙනම තමයි මේ මෙහෙම පටන් ගත්තේ පසුගිය ආණ්ඩුවේ කාලේ ඉඳලා. මම නිවැරදි නම් මුස්ලිම් ජනතාව අතර භීතියක් තිබ්බා. මුස්ලිම් ජනතාව අතර භීතියක් වගේම පෞගිය කාලය තුළ අනෙකුත් ජන කණ්ඩායම් අතරත් භීතියක් හදලා තියෙනවා. මුස්ලිම් වරුන්ගෙන් කරදරයි කියන්නේ. يعني මුස්ලිම් වරුන්ට එරෙහිව භීතියක් හදන්න පුළුවන්කම තියෙන්නේ මුස්ලිම් වරුන්ගෙන් තමන්ට භීතියක් එල්ල වෙලා තියෙනවා කියන පදනම මත. හරි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක රටක් නේ. මේක ආණ්ඩුවක් කරන ආණ්ඩුකරණයක් තියෙනවනේ. එතන මේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම. ආණ්ඩුකරණයක් තියෙනවා. රජයක් තියෙනවා. නීති තියෙනවා. ඒවා ක්‍රියාත්මක නොවුනම ඔහේ දේවල් යන්න ඇරියම අපි කලින් කිව්වා වගේ මේ දේවල් වර්ධනය වෙනවා. එනිසා මේකට මේ රටේ බලය හොබවපු පාලකයොත් වැඩි වගකීමේ පංගුව ගන්න ඕන. යම් කිසි කෙනෙක් ජාතිවාදී වපුරගෙන දඟලගෙන වැඩ කරගෙන යනවා නම් එයා සම්බන්ධයෙන් නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනනේ. හරි. එසේ වුණේ නැහනේ. ඒකනේ ඇත්ත. ඒ වගේම මුස්ලිම් ප්‍රජාව තුළ මේ කියන අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වෙලා මේ වගේ තත්ත්වයට එන්න පෙර මුස්ලිම් සමාජයේම මේවා පිළිබඳ දැනුවත් කරා නම් කිව්වනම් දැන් කියනවනේ හැමෝම කියලා අපි කිව්වා අපි දැනුවත් කරා මෙයාට කිව්වා සියලුම ආරක්ෂක ලේකම්ලට දැනුම් දුන්නා 94න් පස්සේ හිටපු සියලුම ආරක්ෂක ලේකම්ලට දැනුම් දුන්නා කවුරුත් මොකුත් කරේ නැහැ සාරාන්ව අත්අඩංගුවට ගන්න කිව්වා කවුරුත් මොකුත් කරේ නැහැ හරි දැන් ඒතර වක්‍යුත් කවුද මේකෙන් කාටද දැන් බේරෙන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ ඇත්ත කතාව ගත්තොත් ආණ්ඩුවට වක්‍යීමක් තියෙනවා ඒක ඉෂ්ට කරලා නැහැ ඉතින් ඒ නිසා සමාජයේ අයාලේ මේ සිද්ධිය පස්සේ ආරක්ෂකංශ මැදිහත් වෙලා යම් සමනය කිරීමක් සිදු කරලා තියෙනවා ඒක අපි පිළිගන්න ඕන මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලඥයන්ගේ කාර්යභාරය ඉෂ්ට වෙලා තියෙනවද නැද්ද කියන එක. ඒක අපිට කියන්න දෙන්නේ නැහැ කියලා උත්තරේ. එහෙනම් දැන්වත් දේශපාලඥයන්ගේ කාර්යභාරය තියෙනවා මේක වෙනුවෙන්. ඒතර අපි නියෝජනය කරන්නේ එතන. එතන නියෝජනය කරේ අපි කියන්නේ එහෙම වැඩක් අපි ජාතික වශයෙන් අත ගහලා ඉදිරියට ගමු කියලා නැත්තම් මොකද වෙන්නේ හෙට දවසට? මොකද්ද පණිවිඩය? පණිවිඩය කියන්නේ දැන් මේ සිදුවීමත් එක්කම ජනතාවට. ඔව් දැන් අපි ඇත්තටම අපේ වැඩපිළිවෙළක් එළියට දාලා තියෙනවා. ඒ දාලා තියෙන ආණ්ඩුව වලට කරන්න කියන්න කලින් ජනතාව තුල සාකච්ඡාවක් ගොඩනගන්න. අපි හැම ජනතාවගෙන් අහන්න ඕනේ. මම අර පාසල් කතාව කිව්වේ ජනතාවගෙන් අහන්න ඕන. ඔයගොල්ලෝ ලෑස්තිද? මෙහෙම මතයකට එනවද? සිංහල දෙමළ මුස්ලිම් කියලා පාසල් නැතුව ශ්‍රී ලාංකීය පාසලකට එකඟද? අපි කියන්නේ එකඟ වෙමු. හරි. දැන් තව මේකේ ලොකු කතා එක මේවා තියෙන සමහර ඒවා සාමාන්‍ය ජන සමාජයට අදාළ නැති තත්ත්වෙට තියෙන්නේ. දැන් බලන්න රජයට ආගම ඕනේ නැහැ කියන කතා. රජයට මොකද ආගම අවශ්‍ය නැහැ. රජය කියන්නේ පොදු ආයතනය. හරි. දැන් රජය මගින් සංවිධානය කරනවානේ ආගමික කටයුතු. එක එක ඒවා. මේ රජයට ආගම දෙන්න ඕනේ නැත්තේ කාරණා කීපයක් නිසා. සමහර විට රජයට ප්‍රශ්නයක් නිසා. නෑ මේක ආගමටත් ප්‍රශ්නයක්. ආගමට හොඳ නෑ රජයට ආගම බාර දුන්නා. මොකද රජය එක තම තමන්ගේ එක එක වැඩ වලට යොදා ගන්නවා. එනිසා අපි ආවොත් ආගම අපි කරගමුකෝ. පන්සලට දෙමු. පල්ලියට බාර දෙමු. ආගම් ඒ ඒ ආයතනට බාර දෙමු. හරි. අධ්‍යාපනය පාසලේ වෙනම ගමු. දැන් ඒ මූලික දේවල්නේ. ඉතින් ඒ වගේ මූලික දෙකක් තුනක්වත් ආරම්භ කරගත්තොත් ඔය නීතියේ පොදු ආධිපත්‍ය කියන එකයි. එතකොට ශ්‍රී ලාංකික තැනකට අපිට තල්ලු වෙන්න පුළුවන්. ඒක තමයි උත්තරේ. දැන් වෙන්නේ ඒකට යන එක නෙමෙයි. ඔබ හිතනවාද ඉදිරියේදී ඔබලාට දැන් ඔබලා යම්කිසි පියවරක් අනුගමනය කරමින් සිටිනවා කියලා මේක ජනතාවට රීච්චක් ගෙන යන්න පුළුවන් මේක ප්‍රායෝගිකයි කියලා? අනිවාර්යෙන් අපිට වෙන උත්තරයක් නැහැ. ඈ අපි ජාතීන් එක එක ජාතිකත්ව මුස්ලිම් දෙමළ සිංහල මූණට මූණ හිටගෙන ගැටුමකට යන එක හොඳ නැහැ. දැන් මේ මූණට මූණ හිටගන්න එක නෙන්නේ. දැන් ජාතික තව්හිද් ජමාත් එක ඉවර කරන කතාව නෙමෙයි තියෙන්නේ. ඒක පැත්තක දැන්. ඒක ආරක්ෂකංශ ආරක්ෂක බලා ගන්න තියෙනවා. දැන් මෙදී දේශපාලන. හරි. එතකොට මේක මූණට මූණ හිටගන්න එකද රටට හොඳ? මේවා සමාන්තරව
ගමන් කරන එක. දැන් තියෙන මුණට මුණ හිටගෙන මේක සමාන්තරව ගමන් කරන පැත්තකට ගන්න ඕන. වෙන කතාවක් නෑ. එකිනෙකාට ගරු කිරීම තියෙන්න ඕන. අනිත් එක යම් සංස්කෘතියක වටිනාකම මනින්නේ ඒ කොපමණ ජනතාවක් ඒක වටා ඉන්නවද ඒක බහුතරයේද සුළුතරයේද කියන එක මත නෙමෙයි. ඒක මොනතරම් ජන සමාජයට සේවයක් වෙනවද වටිනාකමක් තියනවද කියන එක මත. හරි. ඉතින් ඒ වගේ කරුණු අපි සැලකිල්ලට අරගෙන ඒ ජාතියේ වැඩපිළිවෙලකට යනවා හැර රිෂාඩ්ට මරාගෙන කන්න කියලා හරියන්නේ නැහැ. ඈ රිෂාඩ්ලත් දැන් බලන්න ඕන අපි කොහොමද මේක ජාතික දේශපාලනයකට අපේ මුස්ලිම් සමාජය පෙළගස්සන්නේ. ජාතික මතයකට පෙළගස්සන්නේ. හරි. ඒ හැම පැත්තකින්ම මේම බැලුවොත් තමයි දැන් ඥානසාර ආමඳුරගේ කතාවක් මම ඊයේ අහුවා එතුමා කියනවා. ජාතික සමගිය හදන්න ඕන ඒ ප්‍රශ්නේ නැහැ. ඒකට ඔක්කොටම කලින් සිංහල ජනයා එකට එකතු වෙන්න ඕන. නැතුව කොහොමද ඒක හදන්නේ? හරි. දැන් ඒ කතාව කලින් කතාවට වඩා මම ටිකක් කැමති. උදාහරණයක් ගත්තොත්. ඈ දැන් හිතන්න අපි සිංහල දෙමළ මුස්ලිම් හැමෝම එකතු වෙච්ච අපේ අනන්‍යතාවය වෙනම තියාගනිමින් ජාතික අනන්‍යතාවයක් උන්න ගන්නනේ අපිට ඕන. හරි. මුස්ලිම් අය පළයව පැත්තකට දෙමළ අය පළයව පැත්තකට කියලා ඒක හදන්න බෑ. හරි. මුස්ලිම් අය දෙමළ අය සිංහල අය ඔක්කොම එකතු වෙලා අපි මෙහෙම එකක් කරගන්න ඕන. ඒ සඳහා සිංහල අයත් එකතු වෙන්න ඕන කියලා කියනවනම් ඒක යම් ධනාත්මකයි. හරි. එහෙම එකක් කරන්න සිංහල අය එකට එකතු වෙන්නකෝ. හැබැයි සමහර වෙලාවට කියවෙන්නේ සිංහල අය ඔක්කොම එකතු වෙන්න අනිත්‍යමට කියලා දාන්න. ඒක බෑ. ඇද මේ අපි ඇත්තම තර්කයකට එනවා නන්නේ මුස්ලිම් දෙමළ සිංහල අපි වැඩපිළිවෙලක් යන්න ඕන ජාතිකානන්‍යතාවයක් පැත්තට යන්න. එතකොට ඒකට අපි එකතු වෙන්න ඕනේ තුන්ගොල්ලෝ. තුන්ගොල්ලෝ එකතු වෙන අතරම ඒ අයත් එකතු වෙන්න එපේ. ඒ වෙනුවෙන් සමස්ත සිංහල ජනතාව අර ජාතික වැඩපිළිවෙලක් නිර්මාණය කර ගැනීම සඳහා එකතු විය යුතුයි. බෞද්ධ සිංහල සමාජය ඇත්තටම මුකුත් කරන්න බෑ. කවුරු හරි හිතනවා නම් සිංහල සමාජය රිද්දලා මොන හරි කරන්න පුළුවන් කියලා. ඒක කරන්න බෑ. හරි. අපි කැමති වුණත් අකමැති වුණත් සිංහල බෞද්ධ සංස්කෘතිය තමයි මේක ඇතුලේ තියෙන ලොකු මහා එක. ඇත්තටම ඊට පස්සේ මොකද තියෙන්නේ කියලා බලුවොත් බටහිර එක මේක ඇසේ තියෙන්නේ. මේ ඔබ මේ මම මේ බටහිර බැලු බැලමට නේ බටහිර තියෙන්නේ. ඉතින් අපි මේ ඔක්කොම එකට එකතු කරගන්න ඕන. එකතු කරගෙන යන වැඩසටහනකට තමයි මේක තල්ලු කරගන්න. වෙන උත්තරයක් කවුරු හරි කියන්න. ස්තුතියි.